ස්වාමීන් වහන්ස රහතන් වහන්සේලාට මහතෙරුන් වහන්සේ කියා කියනවද? නෑ රහතන් වහන්සේලාට මහතෙරුන් වහන්සේ කියනවා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට මහතෙරුන් වහන්සේ කියන්න එපා. එහෙම කිව්වේ නැහැ. නිග්‍රෝධ සාමණේර සාමණේර සාමණේර. එච්චරයි. නිග්‍රෝධ සාමණේර ස්වාමීන් වහන්සේ යමෙක් හැඳෙව්වා නම් ඒ හැඳුන්වේ සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ මං ගිය වංශිල් මලුවට කිව්වා බුදුරජාණන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන්ට අදාළව ශාසනේ පෙළ ගැස්සුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙළ ගැස්සුවේ වස් වලට අදාළව. ඒතර වස් වලට අදාළව පෙළ ගැස්සුවේයි ශාසනේ සමගිය රකින්න. ශාසනේ සමගිය රකින්න කියන්නේ නෝනා රහතන් වහන්සේ කෙනෙකුට පුළුවන් 1000ක් ස්වාමින්වහන්සේලා ඉන්න තැනක අන්තිමයා වෙලා ඉන්න. නමුත් වස් වැඩි ස්වාමින්වහන්සේ කෙනෙකුට කවදාක්වත් කෙලෙස් සහිත ස්වාමින්වහන්සේ කෙනෙකුට 100ක් ඉන්න තැනේ අන්තිමට ඉන්න කැමති නැහැ. රහතන් වහන්සේකට ඕන පිටිපස්සකට ඉන්න පුළුවන්. මොකද එයා කෙලෙස් ප්‍රහීණ කරලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නයක් මතු කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා රහතන් වහන්සේ කොතන හිටියත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව ඉන්නේ කියලා. නමුත් එතෙන්ට ආපු නැති කෙනා කෙලෙස් තුලයි ඉන්නේ. ඒතකොට එයා හැම වෙලාවම මුලටයි එන්න බලන්නේ. දැන් මගේ භික්ෂු ජීවිතේ නෝනා මං කවදාකවත් ශාසනයට ආවේ පැවිදි වුණේ ශාසනයේ පළවෙනියා වෙන්න බලාගෙන නෙමෙයි. ශාසනයේ අන්තිමයා වෙන්න බලාගෙනත් නෙමෙයි. මං දන්නවා පළවෙනියා කියන්නේ අන්තිමයා කියන්නේ තරඟයක ඵලයක් කියලා. තරඟකාරීත්වයක ඵලයක් කියලා. මට අවශ්‍යුනේ නෑ ආයිමත් තරඟෙට එන්න. මට අවශ්‍යුනේ තරඟය අහවර කරලා පළවෙනියක් අන්තිමයක් කියන කාරණා දෙකෙන්ම මිදෙන්න. එතනයි භික්ෂුවක් හැටියට මං බලාපොරොත්තු වෙන්නේ. පළවෙනියා වෙන්නවත් අන්තිමයා වෙන්නවත් මේ මං දන්නවා පළවෙනියා කියන්නේ අන්තිමයා කියන්නේ තරඟයක ඵලයක් කියන කාරණේ. එහෙනම් අපි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් සම්මා සම්බුද්ධ ශාසන දහස් ගාණක නෝනා තරඟ කරලා පළවෙනියා අන්තිමයා වෙලා තියෙනවා. ඒ නිසාම සංසාරේ පටිච්ච සමුප්පන්නෝ මෙච්චර දුක් විඳලා මෙච්චර සතර පායන්ට වැටිලා මෙච්චර කල් අපි ඇවිල්ලා තිනු. ඒ නිසා ආයිමත් අපි තරඟෙට යන එකේ තේරුම නැහැ. පළවෙනියා අන්තිමයා කියන කාරණේ නෙමෙයි. මේ පළවෙනියත් අන්තිමයක් කියන කාරණා දෙකෙන්ම මේ තරඟයෙන් මිදෙනවායි කියන තැන මං ශාසනෙට ආවේ. ඒ නිසා කොතනකවත් ශාසනයේ පළවෙනියා වෙන්න හෝ මැද ඉන්න හෝ අන්තිමයා වෙන්න බලාපොරොත්තුව භික්ෂුවක් හැටියට මට නැහැ. මං කවදා හරි ඇස් දෙක පියවෙන මොහොත දක්වා අපවත් වෙන මොහොත දක්වාම නෝනා මේ රටේ ජීවත් වෙන පුංචිම පුංචි සාමණේරගෙත් බාල සහෝදරයා මමයි. එතනයි මම ඉන්නේ. යමෙක් එතන ඉන්න කැමති නම් එයාගේ ඉස්සරහා කොච්චර හිටියත් එයාට ප්‍රශ්නයක් තියෙනවද? එයාට ප්‍රශ්නයක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ එතනයි. ඒතර අපි ඉන්න කැමතිත් එතනයි. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුුනේත් එතනයි. අපි එහෙම බලාපොරොත්තු වෙද්දී සමාජය ඇලීමෙන් හිතලා, අපි කෙරෙහි තෘෂ්ණාවෙන් හිතලා, අප කෙරෙහි සක්කාය දිට්ඨියෙන් හිතලා, මේ සමාජයේ එක එක ගෞරවයන් අපිට දෙනවා. නමුත් ඉතින් සමාජයේ දක්ෂ වෙන්න ඕන නෝනා හැම වෙලාවම සංඝයාගේ සමගිය නොබිඳින ආකාරයෙන් කටයුතු කරන්න. මුවාක් වෙලාවට මම දැකලා තියෙනවා මට කියනවා අපිට කල්යාණ මිත්‍රයන් වහන්සේ හමු වුණා කියලා. ඒකෙන් එයා අදහස් කරන්නේ මාව. නමුත් නෝනා ඒක සංඝ සමාජයේ සමගියට බාධාවක්. එහෙම වෙන්න බෑ. ඒතර අප සංඝයා හමු වුණායි කියන කාරණයෙන් තේන කල්යාණ මිත්‍රයන් වහන්සේ හමු වෙන්නත් අපිට හේතුනේ සංඝ සමාජයේත් එක්ක ඇසුරනේ නේද? ඒ නිසා අපි හැම වෙලාවම වචන භාවිතා කරද්දී කටයුතු කරද්දී සංඝයාගේ සමගිය කාරණේ කියන කාරණේ මුලට ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ නිරතුරුව කියන්නේ කවුරු ධර්මයක් දේශනා කළත් කවුරු මොන ප්‍රකාශයක් කළත් නිරතුරුවම අපි ඒ දේ කරන්න ඉස්සෙල්ලා ධර්ම විනයට බහලා බලන්න. බුදුරජාණන් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ? එන වස් 10ක් ස්ත්‍රීන ස්වාමීන් වහන්සේට කියන්නේ කුමක්ද? වස් 25කට වැඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් හඳුන්වන්නේ කොහොමද? ඒතර වස් 25කට වැඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් හඳුන්වන වචනෙන් වස් 10ක කෙනෙක් හඳුන්වන්න ගියොත් බරපතල ගැටලුවක් මතුවෙනවා. මොකද මම එක්තරා ප්‍රදේශයකට ගිහාම එක මහත්ෙක්ව ස්වාමීන් වහන්සේ දවල් දාන ටිකක් ගන්න අහවල් තැන්ට යන් කියලා. එතන මෙහෙණි ආරණ්‍ය මෙහෙණි වහන්සේලාගේ ආරණ්‍ය. එතකොට මම එතන ආරණ්‍යයකට ගිහම එක පාට ගෝමරි 25ක් 30ක් ආව එක පාට සුදු වෙඳගත්. මම ඒව මේ කවුද කියලා. එතකොට අද භාවනා පන්තියක් තියෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේත් ආ උන්වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක්. වයසක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ උන්වහන්සේ ආපුවම මම ආසනෙන් නැගිටලා මම වන්දනා කරන්න එනකොට ස්වාමීන් වහන්සේ මම සාමණේර කිව්වා. සාමණේර කියලා කිව්වා. ඉතින් මම ඇහුවා ඔබ වහන්සේට වාස් කීයද කියලා. පැවිදි වෙලා මාස 3යි. පැවිදි වෙලා මාස 3යි. දරබන් පැවිදි වෙලා මාස 3යි. අර මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්න ආරාණ්‍ය කුටියක දවස් 3-4ක් නැවතිලා අර භාවනා පන්තිය කරනවා. නමුත් නෝනා ධර්මානුකූලව කවදාකවත් එහෙම කරන්නේ බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා වස් 5ක් යනකම් ගුරුවරයෙක් යටතේ හික්මෙන්න ඕනේ කියලා. ඉන් මෙහාට සමාජගත වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. ඒතර වර්තමාන සමාජයන් තුල බලවත් ආකාරයෙන් මේ තත්වයන් මේ විනයකාමී තත්වයන් විකෘති වෙනවා නේද? එතකොට මේ විකෘති වෙන විනයකාමී තත්වයන් අපිට රැක ගන්න පුළුවන්
අපි ධර්ම විනය තුළ ජීවත්වේදී. දොට ඒකට අපිට සමාජයෙන් උපකාරක ධර්මය නවස්සයි. අපි සීමාව ඉක්මෝල උළුපන්න නොනන් අපි සීමාව ඉක්මෝල සමාජගත කරන්න නොනන් නොන ඒවා වැරදි පූර්වාදශයෙන් බවටයි සමාජ පත්වේ. ොද මාව කොච්චර ස්රාට දැල්වත් මංගන්න අන්තිමටයි මන් තල්වෙන අන්තිමටමයි. මොකද එතන තමයි බුදුරජාණන් වන්සේ අපිට ඉන්න කියෙන තැන. එනිසා අපි සංග සමාජයෙන් යම් මේ ශාසනයෙන් යම් ප්‍රයෝජනයක් ගත්තනන්න ඕනා අපිට කරන්න තියෙන්නේ මේ ශාසනය තව දවසක් වූ අනාගත ලෝකයට ආරක්ෂා කිරීම පමණයි. එය කරන්න පුළුවන් එක තැනයි සංග සමාජයේ සමගිය. වෙනදයක් උත්සා නෙමි. සංග සමාජයේ සමගිය. දොරේ සංග සමාජයේ සමගිය උදෙසා අපි නිරේතුරුවම දක්ෂවෙන්න ඕනා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර ශාසනයක් විනාශයට කරා යන්නා වූ කාරණා හතරෙන් බැහැර වෙලා ජීවත් වෙන්නේ.